දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වැසිතත්වයේ හේතුවෙන් පුද්ගලින් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙක් අතුරුදන්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ගංගතුර සහ නායම් හේතුවෙන් පුද්ගලින් 7649 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර අධික වැසිතත්වයේ ඉදිරියටත් අපේක්ෂා කරන බැවින් ප්‍රදේශ කිහිපයකට పూర్ව අනතුරු එඟවීමද නිකුත් කර තිබෙනවා. मध्यम कंदुकरेट एदहलन अधिक वैसी हेतुवें नावलपिटिय प्रादेश लेकाम कोट्टाशे प्रदेश रसकें जलगलीम वार्ता वुना नावलपिटिय केटबुलाव वतुपालम मतीन एतरवीमटगिय कांतावाक एतुलू तिदनेकु सेडपहरट हसुव गसागेनगोस अतुरुदन्व सिटिनवा අප වාර්තාකරු පැවසුවේ ගලබොඩ දියැල්ල නැරඹීමට ගිය පෙම්වතාත් සමග 17 හැවිරිදි තරුණියක්ද මේවන විට අතුරුදන්ව ඇති බවයි. නාවලපිටිය නගරයේ සහ ඒ අවට නිවාස සහ සංචාරක හෝටලයක්ද ජලයෙන් යටව තිබෙනවා. නාවලපිටිය ප්‍රාදේශ ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පවුල් 850කට අයත් පුද්ගලයන් 3870ක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළා. මෙතර හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේට ඇදහැරුණු අධික වර්ෂාවත් සමග නිවාස දෙකක් නාය ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එක් නිවසක සිටි තිදරුපියෙක් පස්කන්දට යට වී සිටි බවයි. ඔහු බේරා ගැනීම සඳහා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ බටපිරිස් ඊයේ රාත්‍රියේ දැඩි වෙහෙසක නිරත වූ නමුත් එම පුද්ගලයා මිය ගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. උලපනේ තවලන්තැන්න මාර්ගයේ නායෑම හේතුවෙන් පීඩාවටපත් පාසල් සිසුන් සහ මහජනතාව එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පියවර ගත්තා. පොඩි එකන වැඩේ වතුර. මම කොට ගන්න. අර බෑග් එක ගත්තද? හරි බෑග් එක ගත්තයි. මම හිමිට වයින් නම්. එක්සයි. හරි. ආ බෑඩ් බෑග් එක. අනේ බොට්ටු. අයියෝ සෝරි. බෑග් එක. ගියා. එමෙන්ම මොරපේ රන්වන් තලාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වයේ හේතුවෙන් අවතැන් වූ පිරිසක් බෝට්ටු මගින් ආරක්ෂක ස්ථාන වෙත යොමු කරවීමටත් යුද හමුදාව පියවර ගත්තා. ඊයේ දිනේ ආරම්භ වූ මෝසම් වර්ෂාව සමගම ධාරණපති වර්ෂාවන් සහ ජල ගල්මල් දිස්ත්‍රික්ක කිහිපයකම ඇති වුණා. රත්නපුරය, නුවරඑළිය, යාපනය, ගාල්ල, මහනුවර යන දිස්ත්‍රික්ක පහ තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25ක ජනතාව හානියට ලක් වුණා. මේ වෙනකොට ආරක්ෂක ස්ථාන 16ක පවුල් 643ක් ස්ථානගත කරලා තියෙනවා. පුද්ගලයන් සංඛ්‍යාව 3046ක්. පවුල් 1766ක පුද්ගලයන් 7649 දෙනෙක් ආපදාව තත්ත්වයට ලක් වෙලා තියෙනවා. මේන් මියෑම් 3ක් දැනට වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව අතුරුදහන් වීම 3ක් කොත්මලේ ප්‍රදේශයෙන් වාර්තා වෙ තියෙනවා. අප තාමත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කරගෙන යනවා. අර්ධහානි වෙලා තියෙනවා නිවාස 25ක්. ත්‍රිවිධ හමුදාව සාහන සැලසීමේ ක්‍රියාවලියෙන් සඳහා යොදවලා තියෙනවා. විශේෂයෙන්ම නාවලපිටියන් ප්‍රදේශය, නුවර යන ප්‍රදේශයේ මේ වන විට ස්ථානගත කරලා තියෙනවා. නැවත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් දුටු විට ඒ අවදානම් වලට ඇතුළත් නොවී අවදානම් ඉවත් වෙන. අද දිනත් අතුරුදහන් වූ ස්ථානයේ තියෙන මේ තිදනාත් ඇතුළීමට එපා කියද්දී ඒ කියන අවදානම නොසලකා ඇතුළුවීමෙන් සිදු වූ දෙයක්. කරුණාකර අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් දකදක ජලපහාර ඇතුළේ හරහා ගමන් කරන්න කණ්ඩි කඩාවට නැතැන්වලින් ඉවත් වෙන්න කියලා තියෙනවා. ඉවත් නොවී ඒ සඳ රැදී සිටීම කටයුතු සිදු කරන්නේ නැතුව ආරක්ෂක ස්ථානවලට යන. මේ අතර අධික වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තිබෙනවා. මෙහෙත්වෙන් සෙනට් ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටමද ඉහළ ගියා. නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති මෙම අධික වැසි සහිත කාලගුණයේ තත්වයේ හේතුවෙන් අද දිනේදී එම දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමටද පියවර ගත්තා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සඳහන් කළේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පමණක් තිදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. Yeah.
අධික වර්ෂාවත් සමග පවුල් 254කට පුද්ගලයන් 648ක් ආතන් වෙලා ඉන්නවා. වුන් කඳවුරු කීපයක සතර කරලා ඉන්නවා. පුද්ගලයන් 3 දෙනෙක් ජීවිතයක් හිරපත්ලා ඉන්නවා. 4 දෙනෙක් අතරදහන් වෙලා තියෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිඳ ජල ගැලීම් වලට ලක්ව තිබෙනවා. අද උදෑසන 8:30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේද රත්නපුර දිස්ත්‍රික්කයෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ අධික වැසි සමග පිටාර ගැලූ ගංගාවල ජල මට්ටම මේ වන විට පහළ යමින් නැති බවයි. කෙසේ වෙතත් කළුගඟේ අතුගංගාවක් වන කුඩාගගේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. නිල්වලාගඟේ ජල මට්ටමද තලහගොඩ ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැවසුවේ දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් තවදුරටත් අපේක්ෂා කරන බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත් වලින් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළා. සුළඟේ වේගයේද පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකි බවද ඔවුන් සඳහන් කළා. මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනද නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බවයි. එම ප්‍රදේශවල මුහුදු රළද මීටර් 3.5ක් දක්වා ඉහළ යා හැකි බැවින් දිහිවර හා නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.